ආයුබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම යුගන්ති මයුරිකා කංකානා මාරච්චි ප්‍රථමයෙන් දවසුන සුම්කල ප්‍රවෘත්ති සිරස්තල උපරිම සහතික මිල ඉක්මවා රජය වී මිල දී ගනි දයාසිරිගේ චෝදනාව නේද වලට පුදුම අමාරු නෙදී ඉන්නේ ඕකම යන්නේ එහෙම කිසි දින්දක් කරන්නේ හරි මොකද්ද මේ මේගොල්ලන්ට තමයි අමාරු දේ වැල්ලවත්ත වෙරළ තීරයට ආ මලසිරුරු දෙකක් සම්බදතා වර්ධනය කරගත් චීනය සහ රුසියාව එන්නත් මාත්‍රා තුනම ලබා ගත්තේ නැති අයට අප්‍රේල් 30 වනදා සිට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. මෙවැනි නීති පනවන්න ප්‍රතිපාදන අවශ්‍ය තරම් තිබෙන බව නීති විශාරදීන් පෙන්වා දෙනවා. මේ අතර අද දිනේදී 16 ඉක්ම වූ කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වුණා. මෙතෙක් පූර්ණ එන්නත් කණයට ලක් නොවු අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පසුගිය 25 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ලබන අප්‍රේල් 30 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මකයි. මාත්‍රා තුනම අරගත් අයට තමයි අපි පූර්ණ එන්නත් කරණයක් කරපයි කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ට තමයි මෙම පොදු ස්ථානවලට යන්න හැකියාව ලැබෙන්නේ. පොදු ස්ථාන මොනවාද කියන එක අපි ඉදිරියේදී නිර්වචනය කරලා පළ කරන්න බලාපොරොත්තු වෙනවා. එන්නත් කරණේ කරගෙන නැතුව එයාට ලෙඩක් හදුනොත් ස්පිතාලෙට යන්න පුළුවන් වේද? මේක පොදු ස්ථානයක්. එහෙම කිසිම බාධාවක් නැහැ. කෙනෙකුට පුළුවන් තමන්ට එන්නත් කරගන්න නැතුව ඉන්න. හැබැයි ඔහුට අයිතියක් නැහැ වෙන කෙනෙක්ගේ ජීවිතය අනතුරේ දාන්න. ඉතින් ඒ නිසා තමයි අපි නීති රීති මාලාවක් අපි කියන අදහස් කරේ. දැන් මෙන්න මේ ගැසට් එක නිසා නිදාසෙ ගමන් කිරීම පිළිබඳ අයිතිය උල්ලංඝනය වෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. හැබැයි මතක තියාගත යුතු කරුණක් තමයි මෙම මූලික මිනිස් අයිතිවාසිකම අසීමිත අයිතියක් නෙමෙයි. 1966 සිවිල් ආ දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ පවා ඕනෑම තැනක ගමන් බිමන් කිරීම ප්‍රසිද්ධ ස්ථානවලට යෑම සීමා කරන්න පුළුවන්. එවැනි සීමාවක් තමයි මහජන සෞඛ්‍ය. ඒ නිසා බහුතරයකට අයිතියක් තියෙනවා කොවිඩ් වලින් ආරක්ෂාවෙන්. කෙනෙකුට යන්න පුළුවන් ශිෂ්‍යාධිකරණයට මේ ඉන්නත නොමැති නිසා මම විශාල ප්‍රශ්නයක් මැදි වෙනවායි කියන. ඒ නිසා කියන්න පුළුවන් මූලික දේ තමයි මේ තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ලෝකේ ප්‍රසිද්ධම අංක 1 හය පාර ජයග්‍රහණ කළ ටෙනිස් ශූරයා මෙයා ඇත්තටම ඉන්න තරගෙන තිබ්බනේ ඒ නිසා මෙයාට තරග කරන්න දුන්නේ නේ මෙයාට තරග කරන්න නොදී පිළිබඳ මෙයා ඕස්ට්‍රේලියානු අධිකරණයට ගියා අවසානයේ ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කරා ඔහු එන්නත ලබා නොගෙන නිසා ඔහුට කිසිදු අවස්ථාවක මේ තරග වලට සහභාගි වෙන්න බෑ නැවත ඔහු සර්බියාව බලා ගියා ඉතින් ලෝකේ බොහොම නඩු තීන්දුව අපිට පෙන්වන්න පුළුවන් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 617189 දිනකු දක්වා ඉහළ ගියා. අද දිනේදී හමු කොරෝනා ආසාදිතයන් 1287 දෙනාද මෙම පිරිසට ඇතුළත්. කොරෝනා ආසාදිතයන් 580772 දිනකු සුවය ලබා තිබෙනවා. එම පිරිසට අද දිනේ සුවය ලැබූ 550 දෙනාද ඇතුළත්. ප්‍රතිකාර ලබන පිරිස 20897ක්. කොරෝනා මරණ 15572ක් සිදු වුණා. වෙහෙසකර ගමන් බිමන් වල නිරත වීම මේ දිනවල සුදුසු නොවන බවද සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. බොහෝ අය හිතනවා මේ අවස්ථාවේදී මේ පැතිරෙන්නේ ඔමික්‍රෝන් මේක භයානක නැහැ කියලා සැහැල්ලුවෙන් මේක ගන්න ආකාරයක් අපිට දක්න ලැබෙනවා. නමුත් මතක තියාගන්න මේ අවස්ථාවේදී මේ රෝගීන් අතර ඩෙල්ටා ප්‍රභේදයත් පැතිරෙනවා. ශ්‍රීපාද වන්දනාව වැනි ඉතාමත්ම වෙහෙසකර මහන්සියට පත් වෙන ගමන් බිමන් යාම මේ අවස්ථාවේදී එතරම් සුදුසු නැහැ. සමහරක් වෙලාවට මෙම රෝගයේ සයිලන්ට් හයිපොක්සියා කියන තත්ත්වයේ තියෙන පුළුවන් අපිට පිටතට ඔක්සිජන් අවමතාවය පෙනුනේ නැතත් ශරීරය තුළ පෙනහල්ල සමහරක් විට යම්කිසි ප්‍රමාණයකට අසාධ්‍ය වෙලා තියෙන පුළුවන්. එබැවින් එවැනි ආකාරයට මහන්සි වෙන දේවල් සුදුසු නැහැ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. පෙබරවාරි මාසයේ ගෙවුණු දින හතර තුළදී 328,000ක පිරිසක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
රට වසා දැමීමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවේදී අපේ නැහැ එම අවශ්‍යතාවක් පැනනගිලත් නැහැ මේන් ආරක්ෂා වීම සඳහා තියෙන්නේ බූස්ටර් නැත තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීම සහ මුවාවරණ පළඳිනේක අපි පහුගිය සතියේදී සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් හැටියට පෙබරවාරි මාසයේ ගෙවුණු දවස් 4ක කාලය තුල 328,000ක් තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවක් හැටියට අපි දකිනවා. ඉදිරි සතියේදී මේ ප්‍රමාණය තවදුරටත් වැඩි කරගන්න තමයි අපේ අපේක්ෂාව. තුන්වෙනි මාත්‍රාව හොඳට ගත්තොත් ඔමික්‍රෝන් එක්ක මේ තියෙන තරඟෙන් අපිට දිනන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද රැස්වුණා. ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙරට ජනතාවට සහ රජයට විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කළා. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමස්ත ලංකා කාරක සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් සහභාගී වුණා. සමාජ ආර්ථික දේශපාලනික ප්‍රශ්න වශයෙන් රජයට ඉදිරිපත් කිරීමට සම්මත කරගත් යෝජනාවලිය මෙහිදී ඉදිරිපත් කෙරුණා. කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය රදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා අපි මේ වන විට පක්ෂ රාශියක් සමග සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී නව සම්දානයක් බිහි කිරීම සම්බන්ධයෙන් මේ තුල බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේ පවත්වන මැතිවරණ වලට ඉදිරිපත් වීමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ ආර්ථික අර්බුදය සහ අනිකුත් ප්‍රශ්න පුළුල් ලෙස අධ්‍යයනය කරලා අපි විද්වත් කමිටු රාශියක් පත් කළා ඒ තුලින් අපේ ප්‍රතිපත්ති සැලසුම් ඉදිරියේදී අපි ඒ සඳහා කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන ඒ වැඩපිළිවෙල මේ වෙනුවට සකස් කරලා තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවෙන් යන්න දන්නේ දැන්? නෑ 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 නෑ. ආණ්ඩුව යන කතාවක් අපි මොකුත් සාකච්ඡා කරලා නෑ. එහෙම එකක් නෑ. ඒයි විශේෂ යෝජනාවලියක් සකස් කරා ඒ මේ රටේ තිබෙන විවිධ අර්බුද පිළිබඳව ජනතාවට ඉදිරිපත් කරන යම් සංදේශයක් විදිහට අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි ඒ රජයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණයට කියන්නේ සූදානම් වෙන්න ඒව සාකච්ඡා වුණා කොහොමද? නෑ නෑ එහෙම කිසිම තීන්දුවක් කරගෙන නෑ නමුත් පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම සහ පක්ෂය වර්ධනය කිරීම පක්ෂයේ සමාජික ප්‍රවර්ධනය ගැන සාකච්ඡා කරා. ඒ කියන්නේ දැන් ආණ්ඩුවෙන් යනවද කොහමද? නෑ ඔයාලට පුදුම අමාරුනේ දින්නේ. ඕකමයි අහන්නේ. එහෙම කිසි තීන්දුවක් කරන්නේ නෑ. හරි. මොකද්ද මේ මේගොල්ලන් තමයි අමාරු දින්නේ. ඩීඩීන් අමාරු. ඩීඩීන් අමාරුදී. පසුගියදා අත්නෝමතික ලෙස විදුලිය කැපීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ අර පිරිමැස්මෙන් විදුලිය පරිපෝෂණය කරන්නේ නම් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකි බවයි. බලාකාර කිහිපයක ඇති වී තිබෙන හදිසි බිඳවැටීමෙන්ම අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ගැටලු හේතුවෙන් ඉල්ලුමට සරිලන විදුලිය සැපීමේ අර්බුදයක් මතුව තිබෙනවා. සිදු කර ඇති නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ මහජන විදුලි පරිභෝජනය සවස 6 සිට රාත්‍රී 10 දක්වා වැඩි වී ඇති බවයි. ඇතැම් දිනවල මෙය මෙගාවොට් 2750ක් ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව තෙල් සංස්ථාව රජය සහ මහජනතාවෙක්ව මෙම ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර ගැනීමේ කාලය එළඹ ඇති බව අවධාරණය කෙරෙනවා. තත්ත්වයේ තිබියදී ජනතාව අපහසුතාවට පත් කරමින් සිදු කෙරෙන අත්නෝමතික විදුලිය කැපීම් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ. විදුලිය කැපීම පිළිබඳ පූර්ණ තීරණ ගැනීමේ අයිතිය තියෙන මහජන කොමිෂන් සභාවට. ඊට පිටින් කවුරු හරි මේ කියනවා නම් ය වෘත්තීය සමිති වල කට්ටිය මම හිතන්නේ ඒ කට්ටියට අදාළත්වයක් නැහැ. Tamanට අදාළ දෙයක් කරන්න හොඳයි. මම හිතන්නේ හැමුණොත් එහෙම අපිට වෙන්නේ ට්‍රේඩ් යුනියන් එකේ සභාපති ගනනලා මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපති කරලා එතන ලේකම් ගනනලා මෙතන කොමිෂන් සභාවේ මේ සභාපති කරලා කරා නම් මේ දිනේ කතා කරලා ওই වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් නේ. දැන් එදා කිසිම දැන්වීමකින් තොරව කිසිම අවසරයකින් තොර කපපුහම කි බින්දි දැන්වෙන්නේ අපි සියලු දෙනාම. මෙවැනි අත්තරමතික ක්‍රියාපටිපාටියක් ගැනීමෙන් මහජනතාව ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. මම හිතන්නේ මේක සාමාන්‍ය කරන ක්‍රියාපටිපාටියෙන් බැහැරව තමයි මේ ක්‍රියාදාමය සිදු වුනේ. එම ක්‍රියාදාමය ඉදිරියේදී ඇති නොවෙන්න වග බලා ගන්න කොමිෂන් සභාව විසින් අවශ්‍ය සියලුම නීති කටයුතු දැන් සම්පාදනය කරමින් සිටිනවා. මේ අතර ඉන්දියා ඔයිල් සමාගම මෙරට විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබා දුන්නත් නැතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හැකි උපරිමයෙන් ඉන්ධන ලබා දෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එම උත්සවය අතරතුරදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ උපන්දිනය සැමරීමද සිදු කෙරුණේ මේ අයුරෙන්.
අපිට පුතුමා මතක ඇති දිලිවල මණ්ඩලය අපිට කිව්වේ අපිට සතියක් ලබා දුන්නොත් ඊට පස්සේ IOC සමාගමෙන් ඍජුව ලබා ගන්නවා කියලා ජනාධිපතිතුමා ඉදිරියේදී ප්‍රකාශ කරා. මේ දක්වා අපි තෙල් ලබා දෙනවා. නමුත් ඒ වගකීමෙන් අපිව මුදවලා තියෙන්නේ IOC සමාගමෙන් ගන්න බව මම හිතන්නේ ජනාධිපතිතුමා ඉදිරියේ කිව්ව විතර නෙවෙයි මාධ්‍ය ඉදිරියේත් ඒ ප්‍රකාශ කරලා තියෙනවා. මොනවාට IOC කින් හරියාකාරව තෙල් ලැබෙන්නේ නැහැ නේද? ඒක අහන්න ඕනේ දිලිවල මණ්ඩලෙ ඉන්නේ. තෙල් නැ වෙනවද මේ සතියේ තෙල් නැව? හැම සතියෙම තෙල් නැව තුන හතරක් එනවා. නෑ නෑ මේ සතියේ නෑ නේද? ගිය සතියේ තෙල් නැවනේ ගන්න නේද ඔබතුමා මේ කියන්නේ? නෑ නෑ හැම සතියෙම එනවා. නැත්නම් තෙල් නැත්නම් තෙල් ගියක් ඇති වෙන්නේ බෑ. දැන් ඔබතුමා ඇත්තටම විදුලියට දෙනවද මේ IOC එකෙන් ලැබුණත් නැතුවත් අපිට පුළුවන් අනු අපි විදුලියට අවශ්‍ය ඉන්ධන සපේ. ඩාටුවේ කිලෝග්‍රෑම් 1ක් රුපියල් 90කටත් සම්පාවේ කිලෝග්‍රෑම් 1ක් රුපියල් 92කටත් මිලදී ගැනීම අම්පාර දිස්ත්‍රික්කයේ මෙවන විට ආරම්භ කර තිබෙනවා. රුපියල් 75ක සහතික මිල ඉක්මවා යමින් මෙසේ විමිලදී ගැනීම සිදුවනවා. සමන්තුරේ පානම ලාහුගල ආදී ප්‍රදේශවල මේවන විට වී අස්වනු නෙලීම මේ දිනවල සිදුවනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් 67947 දෙනෙකු කුඹුරු හෙක්ටයාර 82372ක් වගා කර තිබෙනවා. එම අස්වනු මිලදී ගැනීම සඳහා වී අලවි මණ්ඩලය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එම කටයුතු සිදුවන ආකාරය අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා හා වී අලවි මණ්ඩලයේ සභාපතිවරයා සොයා බැලුවා. මේ සැරේ මිල ඉතාම ඉහළයි. මෙවර නාඩු රුපියල් 90 ගානේ, සම්බා රුපියල් 92 ගානේ, කීරි සම්බා රුපියල් 95 ගානේ ගන්නවා. ඊට අමතරව ගොවියට සැකසීම සහ ප්‍රවාහන සඳහා තවත් රුපියල් 2ක් හැම කිලෝකටම අමතරව ලැබෙනවා. ගොවි සංවිධානවලට ගෙනත් දෙන්න පුළුවන්, ගබඩාවලට ගෙනත් දෙන්න පුළුවන්, ගොවීන් නියෝජිත වශයෙන් පත් කරලා ඉන්නවා ඒගොල්ලන්ට ගෙනත් දෙන්න පුළුවන්. අපි ගම්මන්ටමට ඇවිල්ලත් වීමිලදී ගැනීම කරනවා. ගොවීන් ඉතාම උනන්දුවෙන් අපිට විශාල විමසීම් කරනවා වී ලබා දීම සඳහා. අද හෙට අනිද්ද කියන නිවාඩු දවස් තුනේ වුණත් සෑම දිනකම වී කිරනවා. ඔබට ඕනෑම ප්‍රමාණයක් ගොවියෙකුට වී ගෙනත් දෙන්න පුළුවන්, ඕන වාර ගාණක් එන්න පුළුවන්. ඒ සියල්ලටම එවෙලෙම සල්ලි දීම සඳහා සූදානම් කරලා තියෙනවා. අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් නිසා සමස්ත ජාතියම අද නිදහසේ ජීවත් වන බව අමාත්‍ය ඩලස් සලහපෙරුම මහතා පවසනවා. මාතර පුරවරේ රණවිරුවන්ට ගෞරවය පුදකිරීමේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. උත්සවය පැවැත්වුණේ වැලිගම ප්‍රාදේශීය සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී. මාතොට රණවිරු බලමුළු එකමුතුව, හෙළ ජාතික රණවිරු බලමුළුව සහ සමස්ත ලංකා සංස්කෘතික එකමුතු පදනම එක්ව මෙම උළෙල සංවිධානය කළා. ඔබ ඒ කැපකිරීම කරපු පරම්පරාවේ අය අද අපේ නිදහසේ ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ ඔබ ඔබේ දෙපා අපි වෙනුවෙන් පරිත්‍යාග කරපු නිසා. අද අපිට නිදහසේ ලෝක දිහා බලන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා. ඔබ ඔබේ දැස් අපි වෙනුවෙන් පරිත්‍යාග කරපු නිසා අපිට නිදහසේ ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඔබේ දැත් අපි වෙනුවෙන් රට වෙනුවෙන් පරිත්‍යාග කරපු නිසා. ඇස් ඉස් මස් ලේ මේ සියල්ලම ඔබ දන් දුන්නා. ඒ දන් දීමේ ප්‍රතිඵලයක් විදියට තමයි අද අපි මේ නිදහස් රටක ජීවත් වෙන්නේ. වැල්ලවත්ත වෙරළ තීරයේ තිබී අනන්‍යතාවය තහවුරු නොවූ මලසිරුරු දෙකක් සොයාගත් බව පොලිසිය පවසනවා. මේ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටයි වැල්ලවත්ත පොලිසිය පියවර ගෙන ඇත්තේ. කොරෝනා අභියෝගයට මුහුණ දෙමින් කාර්මික ලෝකය ජයගන්නේ කොහොමද? අභියෝග මැද හැදෙන රට විශේෂාංගෙන් අද අපි සොයා බලන්නේ ඒ පිළිබඳවයි. අපේ රටේ දියුණුවට ඍජුවම දායකත්වය ලබා දෙන ප්‍රධාන ශේත්‍රයක් තමයි කර්මාන්ත ශේත්‍රය. COVID-19 අභියෝගයේ හමුවෙත් අපේ රටේ කර්මාන්ත දියුණුවා වගේම අලුත් කර්මාන්ත ඇති වුණා. අද අපේ සොයා බැලීම ඒ පිළිබඳවයි. මේ ටීවී රථය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රථයක්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තියෙන අවශ්‍යතාවන් මත තමයි අපි නිෂ්පාදනය කරේ. මේ අපේ තියෙනවා ෆැක්ටරිස් තුනක්. මේකේ සීට් එක මැනුෆැක්චර් කරනවා.
ඊළඟට අපි තියෙනවා FRP technologies අපි එකේ buffers මේ නිෂ්පාදනය කරනවා අලුතෙන් අපි ෆැක්ටරියක් ඇදුවා direct OEM කෙනෙක් විදියට අපි සප්ලයි කරනවා වය හනස් එක විශේෂයෙන්ම මේ රජයේ මට කියන්න ඕනේ මේ උනන්දුවක් කරනවා දේශ නිෂ්පාදනය කරන්න කියලා ඒක අපිට ලොකු හයියක් දැන් අද රටේ තියෙන COVID ප්‍රශ්නත් එක්කලා අපි පිටරටින් ගෙන්නන්න නැතුව මැෂින් මේ ලංකාව ඇතුළේම අපි හදලා සියලු දෙනාට සපයලා දෙන එක තමයි අපේ එකම උත්සාහය සභාපතිතුමා අපේ රටේ කර්මාන්ත විදියට ඔබතුමන්ලා අවධානය යොමු කරලා තියෙන ප්‍රධාන ශේත්‍ර මොනවාද මේ රටේ කර්මාන්ත ශේත්‍ර 21ක් හඳුනගෙන ඒක ගැසට් කරලා මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරගෙන යනවා අපිට ඉතා ඉක්මනින් ජාත්‍යන්තරේ ජය ගන්න පුළුවන් කර්මාන්ත ශේත්‍ර මොනවාද කියන එකට පහුගිය වසර දෙක තුල ගෝලි අර්බුදයක් තිබුණේ විශාල අභියෝග රාශියකට අපේ කර්මාන්තකරු මුහුණ දුන්නා නමුත් අපේ ඉන්න කර්මාන්තේ වැඩකරු අපිට අවශ්‍ය බඩු භාණ්ඩ හදිය බොහොමයක් නිෂ්පාදනය කරලා දුන්නා තුන් දිනක් වෙලා පැවතුණ වාහන එකලස් කිරීමේ කර්මාන්ත මේ වෙනකොට 12 දිනක් දක්වා වර්ධනය වෙලා තියෙනවා හැකියාවන් පිරුණු දේශීය කර්මාන්තකරුවන්ගේ අන්නගේ නිර්මාණයන් තුළින් අභියෝග මැදවුවත් රටක් ලෙස අපේ දිනන දිනය වැඩි ආතක නෙමෙයි. අම්බලංකුට නගරයේ රථවාහන රාජකාරියේ නියලී සිටි පොලිස් නිලධාරියෙකුට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු පොරවකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. බීමතින් රියදාවණය කළ පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක කරමින් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම පොලිස් නිලධාරියා ක්‍රියා කළා. ඊට උරණ වූ අදාළ පුද්ගලයා පොලිස් නිලධාරියා අද දහවල් අම්බලන්තර නගරයේ රථවාහන රාජකාරිය නිරතව සිටියේදී ඔහුට පහර දී තිබෙනවා. පහර දුන් පුද්ගලයාද එම ස්ථානයේදීම වසපාණය කර තිබෙනවා. දෙදිනාම මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබමින් පසු වෙනවා. අයිස් මද්‍රව්‍ය සමග සකකරුවන් තුන්දෙනෙකු මන්නාරමේදී අතනඟුට ගැනීමට පොලිසිය සමත් වුණා. නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම එරුකලම් පිටිය හන්දිය අසලදී ඔවුන් මෙලෙස අතනඟුරුගෙන තිබෙනවා. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 76ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අතනඟුරුට ගැනුණේ. වැලිගන්ද කඩවත් මඩුව මණික්දෙනිය දුම්රිය හරස් මාර්ගයේදී වැලිපැටව වූ ටිපර රථයක් දුම්රිය ගැටීමෙන් අනතුරක් සිදු වුණා. සිද්ධියෙන් දුම්රිය පිලිපැණීමට ලක් වූ අතර දුම්රියේ එන්ජිමටද හානි සිදු වුණා. කොළඹ සිට මඩකලපුව බලා දහවණයෙමින් තිබූ උදේදේවි දුම්රියේ මෙම ටිපර රථය ගැටී තිබෙනවා. ඒ සමගින් ස්වාධින් රූපහිනේ ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.